අපි මේ ස්තුතිවන්ත වෙනවා මේ සම්භාවනීය සේනාධි රාජ මැතිතුමනි ඔබතුමාට අති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි ඔබතුමාට එතුමන් සූදානම මෙතෙක් ශ්‍රී ලංකා යුද හමුදාව පරිහරණය කරන්න ලැබූ හිතකර යහපත් උපාලයක් තුළින් රෞද්‍ය 35කට සිය තුෂාන් ගෙම්සිරානි ධර්මසීනන් සෝෂනා දීබන් පසුගිය දිනවල යාපනයේ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුගේ මරණය සිදු වුණා. ඒ සිද්ධිය සැලවුවාම මම නියෝගයක් කළා පොලිස්පතිවරයා ඇතුළු ප්‍රධාන වශයෙන්ම විමර්ශන අංශවලට මේ පිළිබඳව අපක්ෂපාතී ස්වාධීන පරීක්ෂණ වහාම ආරම්භ කරන්න කියලා. ඒ සඳහා විශේෂ විමර්ශන කණ්ඩායම් මම වහාම කොළඹින් එව්වා. මේ වන විට ඔබ දන්නවා පොලිසිය නිලධාරීන් කීප දෙනෙක් ඒ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටිනවා. එම කටයුතු ඉදිරියේදී අපක්ෂපාතීව සහ ස්වාධීනව ඉටු කරන බව මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම යාපනයේ විශ්වවිද්‍යාලයේ සිසුන් තම සහෝදර සිසුන්ගේ මරණය පිළිබඳව දැඩි ලෙස කම්පාවට පත් වුණා. ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තම නිදහස් සහ අයිතිය පාවිච්චි කරනවා අපේ රටේ. මෙම සිද්ධියේදී යාපනයේ ප්‍රමුඛ උතුරේ ජනතාව සංසුන්ව කටයුතු කළ ආකාරය පිළිබඳව උතුරේ ජනතාවට මම ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා එවැනි සිදුවීම් ඇති නොවීමට සෑම අංශයක්ම වගකීමෙන් කටයුතු කිරීම අවශ්‍යයි. ඒ වගේම තමා මෙවැනි සිද්ධීන් ඇති වූ විට මාධ්‍ය කටයුතු කිරීමේ ආකාරය පිළිබඳව අපි වගකීමෙන් ක්‍රියා කිරීම අවශ්‍යයි. මේ රටේ ජනතාව තුළ තමන්ගේ හෘද සාක්ෂිය තුළ සංහිඳියාව ශක්තිමත් කරන්න අපි සෑම කෙනෙක්ම කැප වෙන්න ඕන. අපේ රටේ ජාතීන් අතර අසමගිය ඇතිවීම පිළිබඳව පසුගිය දශක කීපය පිළිබඳව සිද්ධීන් ගණනාවක් තිබෙනවා. ඒ අවසානයේ මහා යුද්ධයක් බවට පත් වුණා. අපි අවුරුදු 30කට ආසන්න කාලයක් යුද වැදුණා. අපි සෑම කෙනෙක්ම මේ අත්දැකීම ලබලා තිබෙනවා. ඒ නිසා නැවත යුද්ධයක් ඇති නොවීමට නම් අපි සෑම කෙනෙක්ම වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා හොඳම අවස්ථාව මේ යුගයයි කියලා මම විශ්වාස කරනවා. මේ පිළිබඳව නොඑක් අය නොඑක් විදිහේ දේශපාලන විග්‍රහයන් කරනවා. උපහාසයෙන් කතා කරනවා. හාස්‍යජනකව කතා කරනවා. මේ ප්‍රශ්නෙට ඉතාමත් අඩු තක්සේරුවක් දෙනවා. නමුත් මේ කිසිසේත්ම අඩුවෙන් තක්සේරු කළ හැකි අඩුවෙන් වටිනාකමක් දිය හැකි දෙයක් නොවේ.